අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. ආබනික පොහොර භාවිතය නිසා අස්වැන්න අඩු වූ ගොවීන්ට අවශ්‍ය වන්දි ගෙවීම සඳහා මුදල් නිකුත් කරන්නයි මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් එම මුදල් ලැබී නැතයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. දැන් ඔබතුමා පිළිගන්නවා කාබනික පොහොර භාවිතය ප්‍රතිරිත කරන්න ගිහිල්ලා ගොවියන්ට වෙච්ච හානියට තාම 7000ක්වත් මේ රටේ වන්දි ගෙවල නැහැයි කියන එක. ඒතොර එහෙම ලැබෙන්න තියෙන දේවල් තාමවත් ලබා දෙන්න බැරි වෙලා තියෙද්දි ඊට පස්සේ හැම කෘෂිකර්ම ඇමතුමා ගිහිල්ලා ගමට ගිහින් කියනවා අක්කරයකට 20000ක් ඊළඟ කන්නට සහනාධාර දෙනවා කියලා. කෘෂිකර්මයට ගිහිල්ලා බලපුවාම හෙක්ටයාරයකට 20000යි කියලා තමයි චක්‍රලේඛනයේ තියෙන ඇමතුමා එකක් කියනවා දැනුවත් වෙලා නැහැ. ඒ වගේම යූරියා මිටි පහක් ඕනි සාමාන්‍යයෙන් අක්කරයක් වගා කරන්න නමුත් දෙන්නේ එකමාරයි. පලිබෝධනාශක අඩු කරනවා කියලා ගිය කන්නේදි කිව්වා මේ කන්නේදි පලිබෝධනාශක සඳහා විශේෂ මිලක් දානවා කියලා. නමුත් මේ කන්නේදි දැන් තිබ්බටත් වැඩිය පලිබෝධනාශක වැඩි වෙලා. රාජපක්ෂ පාලනය වෙච්ච වැරදි නිසා ගොවියා පාරට වැටිලා හිඟමනේට පත් වෙච්චි උනාව තාම කිසිම සහනාධාරයක් වන්දියක් දැන් ඔබතුමා වන්දි ගෙවණ හැටි කියලා දෙනවා. නමුත් වන්දි ගෙවල නැහැ. කතන්දර කියනවා මිසක් ප්‍රායෝගිකව මේක ගොවියට දැනෙන්න වැඩක් කරලා නැහැ. අමාත්‍ය මණ්ඩල තීන්දුවක් කරන් තියෙනවා මේකට වන්දියක් ගෙවනවයි කියලා. ඒක අපි මහා භාණ්ඩාගාරේ මේ දක්වා මුදල් ලැබිලා නැහැ. ඒ මුදල් ලැබිච්ච විගස අපි මේ මුදල ගෙවනවා. සුරංගනා කතා වගේ ජනතාවට ප්‍රකාශ කරන්න තේරුමක් නැහැනේ. ප්‍රයිවට් හාල් මෝල් හිමියන් ඇවිදිලා කුණු කොල්ලට වීටික ගන්නවා. ඇයි ගොවිය අතරමං වෙලා ඊළඟ කන්නේ වගා කරන්න සල්ලි හොයා ගන්න විදියක් නැතුව. ඒ සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් නැද්ද ගොවියව බේර ගැනීම සඳහා? මොකද මේ ප්‍රශ්න ඔක්කොම උනේ ඔබතුමාලාගේ ප්‍රතිපත්ති තීන්දුවල වැරදි නිසා. රජයේ බැංකු දෙකෙන් ඔඩපණ ණය දෙකක් ඉල්ලලා තිබෙනවා වී මිලදී ගන්න. නමුත් ඒ නෑ මුදල් ලැබුණේ නෑ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.